බැලුවොත් ඔක්කොම ඇවිදින පාමසි. සාක්කුවේ ප්‍රෙෂර් පෙත්ත, කොලෙස්ටරෝල් පෙත්ත, දිවට තියාගන්න පෙත්ත. දෙයනේ දැන් තමයි වෙදමාතුරුගේ පෙරුංගාම දක්වෙන්නේ. කිය තරමක් කඩේ ගියේ මහින්ද මහත්තයාට රාජපක්ෂ පරම්පරාවට. 2005 ඉඳලා පංචමහා බලවේගයේ මම හැදුවේ කාගෙවත් සල්ලි නෙවෙයි, මගේ පුජ්‍යලික මුදල්. හැබැයි 1983 ඉඳලා මේ රටේ දේශීය වෛද්‍යවරයා මගේ තාත්තට වෙද මහත්තයයි කියන අයිතිය තිබුණා. මට වෙද මහත්තයයි කියන අයිතියවත් නැහැ. තමුන්නාසලාට මම මාධ්‍යයට ඇඟිල්ල දික් කරන්න වැඩියෙන්. මේ රටේ මට විශ්වවිද්‍යාල උපාධියක් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ උපාධිය. ඊට අමතරව මම පශ්චාත් උපාධියක් හදාරලා තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. දියවැලියාව කොලෙස්ටරෝල් හෘද රෝග. හැබැයි මම මේ රටේ සෞඛ්‍යයේ හොරේ. රෙදිමැරියන් අදින නායකව රැජ්‍ය වෙන්න ඕන. මුන්ගේ වෛද්‍යවරයා කවුද? අදත් බඩේන වෛද්‍යවරයා සමා වෙන්න මගේ මේ උගතු නැති. අපි කතා කරන්නේ මගේ තාත්තට වෙද මහත්තයයි කියන අයිතිය තිබුණා. මට වෙද මහත්තයයි කියන අයිතියක් නැහැ. මම මේ සැරේ මෙතෙක් කිවසගෙන හිටියා. මට ඡන්දය ඉල්ලන්න ඕන කමක් තිබුණේ නැහැ. හැබැයි රෙදිබණියන් අඳින නායකව අපිට සැලකුවේ නැහැ. කරසං අඳින නායකවත් අපිට සැලකයිද කියලා තමයි මම වේදිකාවට එන්නේ. වේදනාවක් තියෙනවා. මම ලෙඩ සනීප කරනවා. දොස්තරලා ඉන්නවා මගෙන් බෙහෙත් තරම් සනීප වෙලා ලියලස්සම් කරලා දීලා. නමුත් දෙයියනේ මගේ වේදකමට අයිතියක් නැහැ. රජයේ සේවකයා මගේ ළඟට ඇවිල්ලා බෙහෙත් ටික ගෙනිච්චාම බිල දුන්නාම බිලට ගෙවන්නේ නැහැ. You are non-medical. You are non-medical. ඒකයි තත්ත්වය. නීතියක් නැහැ. ආයුර්වේද නීතියක් නැහැ. දැන් ඒක වෛශ්‍යාවෘතියට දාගෙන දැන් මම ළඟදී රෝහලක් නැවත විජේසේවන්ට හදන්න ගියාම අර ප්‍රාදේශීය සභාවෙන් ඇවිල්ලා අහනවා ඔබතුමා මේ මසාජ් සෙන්ටර් එකද දාන්නේ? හදිසියේනේ මට මසාජ් එක දැන් මගේ එන ලෙඩටත් මේ මසාජ් එක කරගන්න විදියක් නැහැ. ඇයි දැන් අවසර දෙන්නේ නැහැ මේ මසාජ් කරනවා කියලා? මට මේක නෙවෙයි කියන්න, මේක දුක කියන්න ගියොත් මේ අනිත් ඉන්න අයට බාලවත් පාදා. ඔබතුමන්ලා හිතන්න මේ රටේ මගේ තාත්තට තියෙනයි දිය මට නැත්තම් මගේ විශ්වවිද්‍යාල මම ලේතු මෙච්චර සලිප කරන කෙනෙක් මේ නායකව ලැජ්ජ වෙන්න ඕන. අදත් මේ ජනාධිපති ඉන්න ජනාධිපතිතුමාගේ කවුරුත් 83 ඉඳලා මේ රටේ කොස්මටික් ඩ්‍රග්ස් ඇන් ඩිවයිසස් ඇක්ට් කියලා බලතක් ගෙනාවා. ඒ පරදෙන් පස්සේ දේශීය වෛද්‍යවරයා කපල දැම්මා. අපට එදා ඉඳලා 1983 වෙනකන් මේ රටේ ජාතික සෞඛ්‍යයේ දේශීය ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ බටහිර වෛද්‍යවරයා හිටියා. දේශීය වෛද්‍යවරයා හිටියා ආයුර්වේද වෛද්‍ය සභාවේ. අපට අයිතියක් තිබුණා වැදගම කරන්න. අද මට රතකල්ක දෙන්න අයිතිය නැහැ. මොකක්ද රසකල්කේ කරන්නේ? දැන් ඉමිනිට ගන්නේ කතා කරන්නේ. මේ ලෝකේ රසායක් තියෙනවා. මధుර අම්ල ලවණ කඩු තික්ත කසාය කියන රසාය. මිනිස්සයා ඉපදිලා දවස් දෙකේ ඉඳලා මේ රසාය ඕන. මේ රසාය ලැබුණේ රතකල්කෙන්. ගැහුව ඉස්සෙල්ලම මේකට. ඒක නැතුණා මොකද වෙන්නේ? මේක තමයි ඉමිනිට හදන හොඳම දේ. ඉමිනිට හදන හොඳම දේ රතකල්කේ ළමයා ඉපදිලා දවස් දෙකේ ඉඳලා දෙන්නේ. මේක දුන්නේ නැහැ. මේකට තහංචිය දැම්මා. මේකට තහංචිය දැම්මා. කිසිම රාජ්‍ය නායකයෙක් මම පැහැදිලිව කියනවා හරිනම් මුන් ලැජ්ජ වෙන්න ඕන මේ රටේ සරම්බැදියන් අඳින නායකයෝ. අදත් උන්ගේ වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයා විතරයි. මම එක තරහා වෙන්න එපා. මේ සමහරවට ගරු ඒ සේවය කරන වෛද්‍යවරු ඇති. ඇයි දෙයියනේ මට ඉස්සර මේ වෛද්‍ය සභාවේ හිටියේ මහවැදනු. අද අපිට වෛද්‍යවරයයි කියන අයිතියවත් නැහැ. මට වෙන මිකුත් විලනා මාධ්‍ය අපේ ආමඳුරුව මේක කියන්න මට අවස්ථාව දුන්නා. ඒකට ස්තුතියි. මට මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ වෙද මහත්තයයි කියන අයිතිය ඕන. ඒකයි මම මේ වුණේ.
මං අද බෙහෙත් දීලා මට ගෙවන්නේ නැති වුණාම සෙන්ට්‍රල් බෑන්ක් එකේ මිනිස්සයා මගෙන් ඇවිල්ලා බෙහෙත් ටික අරගෙන ඒ බෙහෙත් ගෙවන්නේ නැති වුණාම ඒ මිනිස්සයා හිතන්නේ මං හොරෙක් කියලා. මං පරම්පරාව වෙදපාන්තය පරම්පරාව කෙනෙක්. මගේ තාත්තා වෙදකම ඉගෙන ගත්තේ උඩරට කළුබුලන්ද රජමහා වෙහෙර විහාරේ 1850 ඉඳලා වෙන වෙදකමක්. අපි මෙතෙක් සද්ද නැතුව ඉසගෙන හිටියා 83 ඉඳලා අපිත් යුද්ධයක් කරනවා අපට මේ අයිතිය ගන්න. හැබැයි මේ සැරේ නම් වෙද්දු ගන්නවා ගන්නවා ගන්නවමයි මහපාරට මේ අයිතිය ගන්න. මොකක්වත් නැති උඩත් මේ රටේ සෞඛ්‍ය අයිතිය අපි තමයි මේවයි ලෙඩු නිරෝගී කරගෙන හිටියේ. අපිට මේ අයිතිය නැහැ. ඒක නිසා මම කියන්න ගියොත් මගේ විශ්ය කියන්න ගියොත් මේ සභාව එහෙම් පිටින්ම අනිත් පැත්තක් වෙනවා. ඉතින් මේ වෙලාවේ හාමුදුරුවෝ මේ අපේ මම මේ සමාවෙන්න මේ හාමුදුරුවෝ අතින් අල්ලගත්තාම මේ ගල බොඩ ඇතුළ බිහි වෙන්න ඕන ආයුර්වේද දෙයනේ. හාමුදුරුවන්ගේ අවසන් කටයුතු කරන්න අවසර ගන්න ඕන අරුන්ගේ. මේක හරි රටක්නේ. බුද්ධ ශාසනයේ නැති අයිතිය කාටද තියෙන්නේ? මේ නායකයා දැනගන්න ඕන. එතුමා ආවේ සිංහල බෞද්ධ ඡන්දවලින්. එහෙනම් ඉස්සෙල්ලාම සිංහල බෞද්ධයන්ට සලකන්න ඕන. හරි බෞද්ධයා, බුද්ධාගමේ අහිංසාවාදී, හරි කලවම් බෞද්ධයෝ තමයි අනුන්ට හිංසා කරන්නේ. හරි බෞද්ධයා එම හිංසා කරන්නේ නැහැ. හිංසා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි මට සවන් දුන්නා. මට නම් වෙද මහත්තයයි කියන අයිතිය ඕන. මට නැත්තම් මොකටද දෙයියනේ මගෙන් බෙහෙත් අරගත්තාම මට මෙහෙම කතා කරාම මොකටද මගේ වෙදකම ලෝකෙට දෙන්න පුළුවන්? අද පිට රටින් එන්නේ නිවාඩු දාලා එන්නේ මගෙන් බෙහෙත් ගන්න, මගේ විෂය ගැන බලන්න, මගේ Facebook එක ගහලා බලන්න, සනීප වෙච්ච ලෙඩු බලන්න, සනීප වෙච්ච වකුගඩු බලන්න. ආ හොඳම නිදසුන මාචාර්ය කාලෝ පොන්සේක. මම ඒක කියන්න ගියොත් එළිවේ. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. දීර්ඝායු ලැබේවා. අපේ අදහස් පළ කරපු මේ ડોක්ටර් වෛද්‍යවරු ඒ සියලු දෙනාම